එතකොට අපි දැන් මේ වෙද්දී සහජාත ගණයේ ඉන්නේ. සහජාත ගණයේත් සහජාත කුඩාණු ගණයේ තමයි ඉන්නේ. සහජාත කුඩාණු ගණයේ දැන් අපි ප්‍රත්‍ය හතරක් සාකච්ඡා කරලා ඉවරයි. හේතු, ධ්‍යාන, මග්ග, නාමාහාර කියන එක. එතකොට දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ සහජාත ඉන්ද්‍රිය කියන කොටස. එතකොට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයට ගියයින් පස්සේ මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයේ තියෙන කොටස් තුනක්. පළවෙනි එක තමයි සහජාත ඉන්ද්‍රිය. දෙවෙනි එක තමයි වස්තු පුරේජාත ඉන්ද්‍රිය කියන එක. එතකොට පුරේජාත ඉන්ද්‍රිය. ඊළඟට රූප ජීවිත ඉන්ද්‍රිය කියන කොටස. එතකොට සහජාත ඉන්ද්‍රිය කියන එක ඇතුළත් වෙනවා මේ සහජාත කුඩාණු ගණය. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන තැන එතන. පුරේජාත ඉන්ද්‍රිය කියන එක මෙතන මේ වස්තු පුරේජාත ඉන්ද්‍රිය ඇතුළට යනවා. ඊළඟට රූප ජීවිත ඉන්ද්‍රිය කියන එක මෙන්න මේ මෙතන තියෙන රූප ජීවිත ඉන්ද්‍රිය ගණයට ඇතුළත් වෙනවා. ඒතර මේ දෙක අපි කතා කරන්නේ පස්සේ. පුරේජාත ඉන්ද්‍රියයි රූප ජීවිත ඉන්ද්‍රිය කියන එක පසුව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ පුරේජාත ඉන්ද්‍රිය සහ රූප ජීවිත ඉන්ද්‍රිය කියන දෙක ඇතුළත් වෙන නිසා මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය පාළියත් ඒ පඤ්ඤා වාරේ ඒ පාළියෙත් පොඩි වෙනසක් වෙනවා මේ දෙකට අදාළව. එතකොට දැන් අපි පාළිය බලාගමු. අපේ සානසලට මේක සජ්ජායනා කරන්න පුළුවන් නේද මේ පාළිය? මෙතනත් සංඛ්‍යා 7ක්ම තමයි යෙදෙන්නේ. එතකොට අර පුරේජාත ඉන්ද්‍රිය සහ රූප ජීවිත ඉන්ද්‍රිය නිසා මෙතනත් පාළිය යම් වෙනසක් වෙනවා. ඒ ටික ඒක බලා ගන්නට පුළුවන්. ඒක ඒ වෙනස සිද්ධ වෙන්නේ මේ අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියන එකේ 7 වෙනි සංඛ්‍යාවේදී තමයි වෙනස සිද්ධ වෙන්නේ. ඒක අපි මුලින්ම අපි මේ පාළිය සජ්ජායනා කරගමු. ඊට පස්සේ අපි ඒකේ අදාළ කොටස් ටික බලාගමු. පටන් ගන්න පුළුවන් නේද සන්නසලට? කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා සම්පයුක්තකානං ඛණ්ඩානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ විපාකාභ්‍යාකතා කිරියාභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ පටිසන්දෙක්ඛනේ විපාකාභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං කටත්තා ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ චක්ඛුන්ද්‍රියං චක්ඛු විඤ්ඤානස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ Sotindriyam sotaviññānasya ghanindriyam ghanaviññānasya jivindriyam jivhaviññānasya kāyindriyam kāyaviññānasya indriya paccayena paccayo rūpajīvitindriyam katattā rūpānaṁ indriya paccayena paccayo. එහෙමයි. එතකොට මෙතනත් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළව සංඛ්‍යා තියෙනවා 7ක්. කුසල පද 3යි ඊළඟට අකුසල පද 3යි අභ්‍යාකත පදයයි කියලා යදෙනවා. එතකොට සංඛ්‍යා 7ක් යදෙනවා. මෙතන මේ 7 වෙනි සංඛ්‍යාවට ආවයින් පස්සේ මේ 7 වෙනි සංඛ්‍යාව ඇතුලේ තමයි තියෙන්නේ පුරේජාත ඉන්ද්‍රියයි රූප ජීවිත ඉන්ද්‍රියයි කියන කොටස. මෙන්න මේ මෙතන චක්කුන්ද්‍රියං චක්කු විඤ්ඤාණස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉඳන් ඒ අවසානයේ දක්වා තියෙන කොටස තමයි ඒ වස්තු පුරේජාත ඉන්ද්‍රියටයි රූප ජීවිත ඉන්ද්‍රියටයි අදාළ වෙන්නේ. ඒතකොට ඒක අපි දැන් විස්තර කරගන්න යන්නේ නැහැ. ඊට උඩ තියෙන කොටස මේ විපාක අභ්‍යාකතා ක්‍රියා අභ්‍යාකතා ඉන්ද්‍රියා කියලා ඉඳන් මෙතන මේ සම්පයුත්තකානං කන්දානං කටත්තාච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන කොටස තමයි සහජාත ඉන්ද්‍රියට ඇතුළත් වෙන්නේ අදාළ වෙන්නේ. ඒතකොට ඒ ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට අපි සුද්ධ සංඛ්‍යාවලට ගියොත් 142 වෙනි පිටුවේ එතන තියෙනවා ඉන්ද්‍රියේ සත්ත කියලා. ඒක හමුණාද? ඉන්ද්‍රියේ සත්ත කියලා තියෙනවා. ඒතර ඉන්ද්‍රියේ සත්ත කියලා කිව්වේ මේ සංඛ්‍යා ටිකට මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ වෙන සංඛ්‍යා ටික තමයි කිව්වේ. හරි. දැන් එතකොට මේ සංඛ්‍යා 7ට අදාළ වෙන මේ සහජාත ඉන්ද්‍රියට අදාළ වෙන කොටසේ සංඛ්‍යා 7න් සහජාත ඉන්ද්‍රියට අදාළ වෙන කොටසේ අදාළ ඒ සුද්ධ සංඛ්‍යාවලට එන ඒ ස්වરૂපාර්ථ ටික කියාගෙන විස්තර කරගෙන බෙදාගෙන ඉවර වෙලා අපි ඒකේ ඉදිරි තියෙන විග්‍රහයන් ටික කරගමු. එතනදී මේ සුද්ධ සංඛ්‍යාවල එනවා සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යාගයේ සුද්ධ සංඛ්‍යා වාරේහි සම්ප්‍රයුක්ත ස්කන්ධ චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූපයන්ට ප්‍රත්‍ය වන්නා වූ රූපජී වන්නා වූ ජීවිත ඉන්ද්‍රිය චිත්ත වේදනා සද්ධා වීරිය සති ඒකග්ගතා පඤ්ඤා යන නාමේන්ද්‍රිය පරමාර්ථ ධර්මයන් 8 යන මෙම ධර්මයෝ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වන්නා වූ ධර්මයෝ වෙත්. ඊළඟට සංඛ්‍යා 7කි කියලා දක්වනවා. ඒ සංඛ්‍යා 7 ඊට පස්සේ සුදුසු පරිදි කියලා එතන ඊටඟට කරණපාළිය දක්වනවා. එතකොට මෙතන අපිට මුලින්ම මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ වෙන ප්‍රත්‍ය ධර්මයන් ටික තමයි ගන්න තියෙන්නේ. මේ ප්‍රත්‍ය ධර්මයන් ගත්තායින් පස්සේ ජීවිත ඉන්ද්‍රිය චිත්ත වේදනා සද්ධා විරිය සති ඒකග්ගතා පඤ්ඤා යන මේ නාම ඉන්ද්‍රිය පරමාර්ථ ධර්මයන් 8 තමයි එන්නේ. ප්‍රත්‍ය ගොඩටනේ. එතකොට මේ ප්‍රත්‍ය ටික ගණිද්දී මේ වගුව අපේ සම්මතයට කලින් දීලා තියෙනවා. ඒ ත්‍රිරාශිය කතා කරන කාලේ මේ ඉන්ද්‍රිය ස්වરૂප බෙදීම කියන එක. ඒතර එතනින් මේ නාම ඉන්ද්‍රිය ටික තමයි මේ ඉන්ද්‍රිය 22කින් නාම ඉන්ද්‍රිය ටික තමයි මෙතන මේ සහජාත ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඒතර නාම ධර්මයන් ටික විතරයි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයන් වලට එන මේ ඉන්ද්‍රිය වලින් එන නාම ධර්මයන් ටික විතරයි සහජාතව පහළ වෙලා එකට පහළ වෙලා ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. ඒතර එතනදී නාම වලදී එනවා මේ නාම ඉන්ද්‍රියන් වලදී එනවා මොකද්ද මුලින්ම මේ මනීන්ද්‍රිය කියන එක. ඊට පස්සේ ආපහු ජීවිත ඉන්ද්‍රිය වලදී ගත්තයින් පස්සේ ජීවිත ඉන්ද්‍රිය වලත් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය කොටස් දෙකකට බෙදෙනවා නාම ජීවිත ඉන්ද්‍රිය සහ රූප ජීවිත ඉන්ද්‍රිය කියලා. එතනිනුත් මේ නාම ජීවිත ඉන්ද්‍රිය කොටස කියන මෙන්න මේ කොටස තමයි අපිට අදාළ වෙන්නේ. ඊට පස්සේ Vedana indriya පහ තියෙනවා. දුක්ඛ ඉන්ද්‍රියං, සෝමනස් ඉන්ද්‍රියං, දෝමනස් ඉන්ද්‍රියං, උපේක්ඛ ඉන්ද්‍රියං, සුඛ ඉන්ද්‍රියං කියලා. ඒකත් නාම ඉන්ද්‍රියක් ඒක අදාළ වෙනවා. ඊට පස්සේ මේ ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය පහ තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රියං, විරි ඉන්ද්‍රියං, සති ඉන්ද්‍රියං, සමාධි ඉන්ද්‍රියං, පඤ්ච ඉන්ද්‍රියං කියලා. එතකොට ඒ ටිකත් තුලත් වෙනවානේ. ඒතර එතනදී එන්නේ සද්ධා ඉන්ද්‍රියං වලට එන්නේ ශ්‍රද්ධා චෛතසිකය, විරි ඉන්ද්‍රියං වලට එන්නේ විරිය චෛතසිකය, සති ඉන්ද්‍රියං වලට එන්නේ සති චෛතසිකය, සමාධි ඉන්ද්‍රියං වලට එන්නේ සමාධි චෛතසිකය, පඤ්ඤා ඉන්ද්‍රියං වලට එන්නේ පඤ්ඤා චෛතසිකය එන්නේ. හරි. ඊට පස්සේ මේ ලෝකෝත්තර ඉන්ද්‍රියන් මේ ලෝකෝත්තර ඉන්ද්‍රියන් ටික තියෙනවානේ. අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤාතාවී ඉන්ද්‍රිය කියලා. එතකොට මේ ඉන්ද්‍රිය තුනත් ඇතුළත් වෙන්නේ පරමාර්ථ වශයෙන් ගත්තයින් පස්සේ ප්‍රඥාත චෛතසිකයටම තමයි ඇතුළත් වෙන්නේ. ඒතර මේ ලෝකෝත්තර සිත්වල යෙදෙන්නා වූ ඒ අවස්ථාවේදී යෙදෙන්නා වූ ප්‍රඥාව තමයි මෙතනට අදාළ වෙන්නේ. ඒතර පරමාර්ථ ටික ඇහිඳගෙන යද්දී ඔක්කොම පරමාර්ථ ගත්තයින් පස්සේ පරමාර්ථ තියනවා කීයක්ද? 8ක් නේ. මනීන්ද්‍රිය කියලා ගත්තාම ඉන්නේ සිත් ටික, ඊළඟට ජීවිතේන්ද්‍රිය චෛතසිකය, වේදනාව, වේදනා චෛතසිකය, ශ්‍රද්ධා ඉන්ද්‍රියට එනවා ශ්‍රද්ධා චෛතසිකය, විරිය ඉන්ද්‍රියට එනවා විරිය චෛතසිකය, සති ඉන්ද්‍රියට එනවා සති චෛතසිකය, සමාධි ඉන්ද්‍රියට එනවා සමාධි චෛතසිකය, ඊළඟට මේ පඤ්ඤ ඉන්ද්‍රිය සහ මේ ලෝකෝත්තර ඉන්ද්‍රියන් ටිකට අදාළ වෙනවා ප්‍රඥා චෛතසිකය. ඒතර මෙතන ඔක්කොම පරමාර්ථ ධර්මයන්, නාම ඉන්ද්‍රිය පරමාර්ථ ධර්මයන් කීයක් තියනවාද? 8ක් තියෙනවා. 8ක්. ඔව්. 8ක් තියෙනවා. ඒතර ඊළඟට අපිට තියෙන්නේ මේවා කොයි තැන්වලද එන්නේ කියලා. ඒ කියන්නේ අපි මේ කුසල ත්‍රිකයට අදාළවනේ කතා කරන්නේ. එතකොට අපි මේවා කුසල අකුසල අභ්‍යාගත වශයෙන් යෙදෙද්දී මේ ටික බෙදා ගන්නට ඕනේ. එතකොට මේ මුලින්ම එන මනීන්ද්‍රිය කියන එක ඉතින් ඒ සිත් 89ම තමයි එන්නේ. ඒ නිසා ඒක හැමතැනම යෙදෙනවා. ඊළඟට මේ අනිත් ඉන්ද්‍රිය ටික ගත්තයින් පස්සේ ඒ අනිත් නාම ඉන්ද්‍රිය ටික ගත්තයින් පස්සේ ඒවා ඔක්කොම චෛතසික ධර්මයන්. එතකොට මේ චෛතසික ධර්මයන් අදාළ වෙන තැන් ටික බලා ගන්න ඕනේ. එතකොට එතනදී මුලින්ම එනවා මේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය කියන එක. එතකොට ජීවිතේන්ද්‍රිය චෛතසිකයේ මොන ගොඩටද ඇතුළත් වෙන්නේ? ඒක අඤ්ඤ සමාන චෛතසිකය. ඊළඟට වේදනා ඉන්ද්‍රියට අදාළ වෙන ඒ වේදනාවට එන ඒ වේදනා චෛතසිකයත් අඤ්ඤ සමාන එකක්. ඊළඟට ශ්‍රද්ධා චෛතසිකය ගත්තයින් පස්සේ ඒක සෝබන චෛතසිකයක්. වීරිය චෛතසිකය ගත්තයින් පස්සේ ඒක අඤ්ඤ සමාන චෛතසිකයක්. සති චෛතසිකය ගත්තයින් පස්සේ ඒක සෝබන චෛතසිකයක්. සමාධි ඉන්ද්‍රිය කියන තැන එතන සමාධි චෛතසිකය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවය කියන එක ඒකත් අඤ්ඤ සමාන එකක්. ඊළඟට මේ පඤ්ඤේන්ද්‍රිය සහ ඒ ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන ඒවත් සෝබන චෛතසික වලට තමයි ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ මේ ටික අපි බෙදා ගන්නව මොනවාද? කුසල අකුසල අභ්‍යාගත එක බෙදා ගන්නවා. මේ සිත් 89 කියන එක කුසල වලටත් අදාළ වෙනවා, අකුසල වලටත් අදාළ වෙනවා, අභ්‍යාගත වලටත් අදාළ වෙනවා. මොකද සිත් 89 කුසල අකුසල අභ්‍යාගත කියලා බෙදෙන්නේ. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය චෛතසිකය ගත්තයින් පස්සේ ඒක අඤ්ඤ සමාන චෛතසිකයක්. තොර අඤ්ඤ සමාන චෛතසිකය ගත්තයින් පස්සේ අඤ්ඤ සමානයත් කුසලයේත් තෙදෙනවා අකුසලයේත් තෙදෙනවා අභ්‍යාකතයේත් තෙදෙනවා. ඊළඟට වේදනා චෛතසිකයට ගියයින් පස්සේ වේදනා චෛතසිකයත් අඤ්ඤ සමාන චෛතසිකයක් කුසලයේත් තෙදෙනවා අකුසලයේත් තෙදෙනවා අභ්‍යාකතයේත් තෙදෙනවා. මෙතන ශ්‍රද්ධා චෛතසිකය ආවයින් පස්සේ මේ ශ්‍රද්ධා චෛතසිකයේ යෙදෙන්නේ කුසලයේ යෙදෙනවා ඊළඟට අකුසලයේ යෙදෙන්නේ නැහැ අභ්‍යාකතයේ යෙදෙනවා. ඊට පස්සේ වීරිය චෛතසිකය ගත්තයින් පස්සේ ඒක අඤ්ඤ සමානයක්. ඒක නිසා ඒක කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා අභ්‍යාකතයේත් යෙදෙනවා. ඊළඟට සති චෛතසිකය ගත්තයින් පස්සේ ඒක සෝබන චෛතසිකයක්. ඒක කුසලයේ යෙදෙනවා ඊළඟට අභ්‍යාකතයේ යෙදෙනවා. ඒකාග්‍රතා චෛතසිකය ගත්තයින් පස්සේ ඒක අඤ්ඤ සමානයක්. ඒක නිසා ඒක කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා අභ්‍යාකතයේත් යෙදෙනවා. ඊළඟට ප්‍රඥා චෛතසිකය ගත්තයින් පස්සේ ඒක සෝබන චෛතසිකයක්. ඒ නිසා ඒක කුසලයේත් යෙදෙනවා අභ්‍යාකතයේත් යෙදෙනවා. ඒක අකුසලයේ යෙදෙන්නේ නැහැ. එතකොට මේ විදිහට ගත්තයින් පස්සේ කුසල ඒවා කුසල පැත්තේ තියෙන ඒවා තියෙනවා කීයක්ද? කුසලයත් එක්ක යෙදෙන නාමින්ද්‍රිය තියෙනවා. නාමින්ද්‍රිය ධර්ම 8ක් තියෙනවා. අකුසලයේ තියෙනවා නාමින්ද්‍රිය ධර්ම 5ක්. අභ්‍යාකතයේ තියෙනවා නාමින්ද්‍රිය ධර්ම 8ක්. එතකොට ওই විදිහට උතන භේදයක් තියෙනවා. ඒතර මේ භේදය මතක තියාගන්න ඕනේ. මේ ටික බෙදෙනවා කියලා. මේ සම්බන්ධයෙන් උනත් අපේ සාමාන්‍යසලට දැන් සටහනක් යොදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒකේ ඒ සහජාතීන්ද්‍රියට අදාළ වෙන ප්‍රත්‍යুৎපන්න වලට ගියයින් පස්සේ එතන තියෙන මොනවද? ප්‍රත්‍යুৎපන්න වර්ග 3යි එකක් සම්ප්‍රයුක්ත ස්කන්ධ ඊළඟට චිත්තජ රූප ඊළඟට ප්‍රතිසන්ධි කර්මජ රූප කියන කොටස් 3 තමයි යෙදෙන්නේ. ඉතින් මේ නාමේන්ද්‍රිය ධර්මයන් පහළ වෙන අවස්ථාවේදී ඒවා යෙදෙන සංප්‍රයුක්ත ස්කන්ධ ඒ වගේම ඒවත් එක්ක උපදින චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප කියන මේ ධර්මයන් ටික නාමේන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලබනවා. එතකොට ඒ කාරණය තමයි එතනදී අදහස් වෙන්නේ. දැන් එතකොට අපි සමස්තය ගැන මේ නාමේන්ද්‍රිය ප්‍රත්‍යයන් ගැන සමස්තය ගැන අදහසක් අරගත්තා. දැන් අපි හදන්නේ ඊළඟට ඒ එක එක සංඛ්‍යාවකට අදාළ වෙන ටික විස්තර කරගන්න ස්වરૂපාර්ථ ටික විස්තර කරගන්න තමයි අපි හදන්නේ. හරි. එතකොට සානස එතන මුලින්ම තියෙන්නේ කුසල පද 3. එතනදී පළවෙනි පාළිය ගත්තයින් පස්සේ කුසලෝ කුසලස්ස කියන එකේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. කුසලෝ ධම්මෝ කුසල ධර්මයෝ කුසලස්ස ධර්ම ධම්මස්ස කුසල ධර්මයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා කුසල ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං කන්දානං සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ විදිපාළියේ අනුවාද පාළියයි කියාගත්තේ. එතනදී මේ ස්වરૂපාර්ථ බෙදන්නට ඇවිල්ලා එතන කුසලෝ ධම්මෝ කියන තැන ගත්තයින් පස්සේ එතනට එනවා නාමේන්ද්‍රිය ධර්ම 8වනේ. ජීවිතේන්ද්‍රිය, චිත්ත, වේදනා, ශ්‍රද්ධා, වීරිය, සති, ඒකාග්‍රතා, පඤ්ඤා කියන මේ නාමේන්ද්‍රිය ධර්මයන් 8ම එතනට කුසලෝ ධම්මෝ කියලා එද්දි එනවා. ඊට පස්සේ කුසලස්ස ධම්මස්ස කියද්දි කුසල සිත් 21යි, චෛතසික 38යි මේ පහළ වෙන අවස්ථාවේදී එතන තියෙන සම්ප්‍රයුක්ත ස්කන්ධ ටික තමයි එන්නේ කුසලස ධම්මස්ස කෙනේ සම්ප්‍රදානයට අදාළව. ඊට පස්සේ දෙවෙනි එකට යනවා කුසලෝ අභ්‍යාකතස්ස කියලා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. තර කුසලෝ ධම්මෝ කුසල ධර්මයෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අභ්‍යාකෘත ධර්මයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ කුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා කුසල ඉන්ද්‍රියයෝ චිත්ත සමුට්ඨානානං රූපානං චිත්ත සමුට්ඨානික චිත්තජ රූපයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතනදී මේ කතෘ වල වෙනසක් වෙන්නේ නැහැ. සම්ප්‍රදාන පාළියේදී චිත්ත සමුට්ඨානානං රූපානං කියන එකට ඉන්ද්‍රියෙන් ජනිත චිත්තජ රූප කියන එක ඇතුළත් වෙනවා, අදාළ වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සංඛ්‍යාවට යනවා. කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. එතකොට කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන එකේදී කුසලෝ ධම්මෝ කුසල ධර්මයෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස කුසල ධර්මයන්ටත් අභ්‍යාකෘත ධර්මයන්ටත් ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකේ අනුවාද පාළියේ තියෙනවා කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං කුසලා ඉන්ද්‍රියා කුසල ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටත් චිත්ත සමුට්ඨානික රූපයන්ටත් ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතන කතෘ පාඨයේ වෙනසක් නැහැ. කතෘ පාළියේහි සම්ප්‍රදාන පාළියට ඇවිල්ලා එතන සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං කියද්දී ඒ කුසල සිත්වල යෙදෙන සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටත් චිත්තය රූපයන්ටත් කියන දෙක සම්ප්‍රදාන පාළියට එනවා. ඊට පස්සේ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ. එතකොට අකුසලෝ ධම්මෝ අකුසල ධර්මයෝ අකුසලස්ස ධම්මස්ස අකුසල ධර්මයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසලා ඉන්ද්‍රියා අකුසල ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං කන්දානං සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ අකුසලවල කතෘ පාළියේදී පොඩි වෙනසක් වෙනවා. මේ සෝභන චෛතසික වෙච්ච, ඒ කියන්නේ කුසල සිත්වල විතරක් යෙදෙන ඉන්ද්‍රිය තුනක් තිබ්බ. මොනවාද? ශ්‍රද්ධාවයි සතියයි ප්‍රඥාවයි කියන තුන. එතකොට ඒ තුන අයින් වෙලා ඉතුරු පහ තමයි මෙතන කතෘ පාඨයට ගන්නෙ. ජීවිතේන්ද්‍රිය, චිත්ත, වේදනා, වීරිය, ඒකග්ගතා කියන ඒ පහ විතරයි මෙතන කතෘ වලට අදාළ වෙන්නේ. එතකොට එතනට අකුසල සිත් 12යි චෛසික 27යි ඒ 15 වෙනි අවස්ථාවේදී සම්ප්‍රයුක්ත ස්කන්ධ යන්ට තමයි එතන ප්‍රත්‍ය වෙන්නේ. ටික තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඊළඟට අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසල ධර්මයෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අභ්‍යාකෘත ධර්මයන්ට ඉන්ද්‍රිය පච්චේන ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසල ඉන්ද්‍රියෝ චිත්ත සමුට්ඨානානං රූපානං චිත්ත සමුට්ඨානික රූපයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතනදී ප්‍රත්‍ය ධර්මයන් වල වෙනසක් වෙන්නේ නැහැ. අභ්‍යාකතස්ස ධම්මස්ස කියන සම්ප්‍රදාන පාළියට අදාළ වෙන එතනට එන්නේ පරමාර්ථ ධර්මයන් විදියට මේ චිත්තජ රූප, ඉන්ද්‍රියෙන් ජනිත චිත්තජ රූප ටික තමයි පරමාර්ථ ධර්ම වෙන්නේ. ඊට පස්සේ අකුසලෝ ධම්මෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසල ධර්මයෝ අකුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස අකුසල ධර්මයන්ටත් අභ්‍යාකෘත ධර්මයන්ටත් ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කියන තැනදී අකුසලා ඉන්ද්‍රියා අකුසල ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටත් චිත්ත සමුට්ඨානික රූපයන්ටත් ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනදී ප්‍රත්‍යවල වෙනසක් වෙන්නේ නැහැ. ඒ අකුභ්‍යා කියන අකුසලස්සච අභ්‍යාකතස්සච කියන එතන සම්ප්‍රදාන පාළියේදී සම්ප්‍රයුක්ත ස්කන්ධයන් සහ චිත්තජ රූපයන් කියන කොටස් දෙක ඇතුළත් වෙනවා. එතකොට ඒ කියවේ මොනවාද? කුසල සහ අකුසලයන්ට අදාළ වෙන ඒ ස්වરૂපාර්ථ. ඊළඟට අපි යනවා හත්වෙනි සංඛ්‍යාවට. ඒ කියන්නේ අභ්‍යාකතෝ අභ්‍යාකතස්ස කියන එකේදී එතන අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ පටිසන්දික්ඛනේ විපාක අභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං කටත්තා ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. තොර මේ ටික තමයි සහජාත වලට අදාළ වෙන්නේ. මේ ඉතිරි පහළ කොටස අදාළ වෙන්නේ පුරේජාත ඉන්ද්‍රියටයි රූප ජීවිත ඉන්ද්‍රියටයි කියන කොටස් දෙකට තමයි අදාළ වෙන්නේ. එතකොට අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකෘත ධර්මයෝ අභ්‍යාකතස්ස ධම්මස්ස අභ්‍යාකෘත ධර්මයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතනත් කොටස් දෙකකට බෙදෙනවා ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියලා. මේ අවස්ථා දෙක. තොර මුලින්ම කියන්නේ ප්‍රවෘත්ති අවස්ථාව. විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා ඉන්ද්‍රියා විපාක අභ්‍යාකෘත කිරියා අභ්‍යාකෘත ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං ඛණ්ඩානං සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට සහ චිත්ත සමුට්ඨානානං ච රූපානං චිත්ත සමුට්ඨානික රූපයන්ට ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඉතින් එතනදී මේ ප්‍රවෘත්ති අවස්ථාවේදී විපාකසිත සහ ක්‍රියාසිත පහළ වෙන වෙලාවේදී චෛතසික 38ක් යෙදෙනවා. එතන යෙදෙන ඉන්ද්‍රිය 8ම ගන්නවා. එතකොට එතන එක වාක්‍ය දෙකකින් පැහැදිලි කරනවා සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ට කියන එක පළවෙනි වාක්‍ය පළවෙනි කොටස. ඊළඟට දෙවෙනි වාක්‍ය සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටත් චිත්තජ රූපයන්ටත් කියන එක දෙවෙනි අවස්ථාව. ඊට පස්සේ ප්‍රතිසන්දි අවස්ථාවට එනවා. පටිසන්දික්ඛනේ ප්‍රතිසන්දික්ෂණේහි විපාක අභ්‍යාකතා ඉන්ද්‍රියා විපාක අභ්‍යාකෘත වූ ඉන්ද්‍රියෝ සම්පයුත්තකානං ඛණ්ඩානං කටත්තාච රූපානං සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ටත් කර්මජ රූපයන්ටත් කියන්නේ ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටත් ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා. එතනදිත් මේ කතෘ වලට අදාළ වෙන ප්‍රතිසන්දිසිත 19 ගන්නවා. ප්‍රතිසන්දික්ෂණය ගැන කතා කරන්නේ. ඒතර එතන චෛතසික 35ක් පහළ වෙනවා. ඒතර මේ පහළ වෙන වෙලාව අවස්ථාවේදී ඉන්ද්‍රිය ධර්මයන් 8ම යෙදෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළ වෙන පරමාර්ථ ධර්මයන් 8ම යෙදෙනවා. එතකොට එතනට අදාළ වෙන සම්ප්‍රදාන පාළියට ප්‍රත්‍යඋත්පන්නයන් වලට එනවා සම්ප්‍රයුක්ත ස්කන්ධයන් ඊළඟට සම්ප්‍රයුක්ත ස්කන්ධයන් සහ කර්මජ රූපයන් ඒ කියන්නේ ප්‍රතිසන්දි කර්මජ රූපයන් ටික අදාළ වෙනවා. එතකොට මේ විදිහට තමයි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යයට අදාළ වෙන ස්වરૂපාර්ථ ටික මේ එක එක සංඛ්‍යාවකට අදාළව විස්තර කරගන්නට තියෙන්නේ. එතන මේ නම් ටික වෙනස් වෙනවා. ඉන්ද්‍රියා අකුසල ඉන්ද්‍රියා විපාක අභ්‍යාකතා කිරියා අභ්‍යාකතා ඉන්ද්‍රියා පටිසන්දික්කනේ විපාක අභ්‍යාකතා ඉන්ද්‍රියා තරෝ ඒ ටික වෙනස් වෙනවා. එතකොට කොහොමද එන්නේ? මුලින්ම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස පළවෙනි සංඛ්‍යාවට එන්නේ. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. ඒකේ අනුවාද පාළියනවා කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛණ්ඩානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ. ඊළඟට කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඊළඟට අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ එකේ කොටස් දෙකක් එනවා ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්ධි අවස්ථාව විපාක අභ්‍යාකතා ක්‍රියා අභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං කටත්තා ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කියලා ඔන්න ඔය විදිහට එන්නේ. ඉතින් අපේ සෝනන්සලට මේක දැන් සජ්ජායනා කරන්න පුළුවන්ද? මතකයි. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලෝ ධම්මෝ කුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අභ්‍යාකතස්ස ච ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අකුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ විපාකාභ්‍යාකතා කිරියාභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං චිත්ත සමුට්ඨානානං ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ පටිසන්ධික්ඛනේ විපාකාභ්‍යාකතා ඉන්ද්‍රියා සම්පයුත්තකානං කන්දානං කටත්තා ච රූපානං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ